ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක් නම් ඔයා ප්‍රීමියර් ප්‍රෝ නම් පාවිච්චි කරන්න. ඔයාට මෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති. වීඩියෝ ෆුටේජ් ලැග් වෙනවා වීඩියෝ ප්ලේබැක් එකේ. ඉතින් මට මියුසික් ෂෝ එකක් ආවා එඩිට් කරන්න කියලා. මේක පැය 6ක ටයිම්ලයින් එකක්. මොකද කැමරාස් දෙකකින් තමයි මේගොල්ලෝ ෂූට් කරලා තිබුණේ. ඉතින් මේ ෂොට්ස් එක එකට දැම්මම පැය 6ක් විතර ටයිම්ලයින් එකක් තිබුණා. ඒ වගේම මේ වීඩියෝ එඩිටින් වලදී මේක ලැග් වෙනවා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. අපි ඉතින් බලන්න මෙන්න මේක. මේ පේනවනේ මෙන්න මේ වීඩියෝ ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් ලැග් වෙනවා නම් හදාගන්න ක්‍රමයක් තියෙනවා. පළවෙනියටම කරන්න තියෙන්නේ මෙතන එඩිට් වලට යන්න. මෙතන ප්‍රෙෆරන්ස් වලට යන්න. ප්‍රෙෆරන්ස් වල තියෙනවා මෙමරි කියලා. ඉතින් මෙමරි එකට යන්න. මේකට ක්‍රම හතරක් තියෙනවා. මම කියලා දෙන හතරම්. ඉතින් මේ මේකට ගියන පස්සේ මේ ඇප්ලිකේෂන් එකට වෙන් වෙච්ච RAM එක තමයි RAM එක ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඉතින් 1GB වගේ තමයි තියෙන්නේ. 1GB RAM එක ගොඩක් මාදි ප්‍රීමියම් ප්‍රෝ එකට. ඉතින් මේ සම්පූර්ණ RAM එක වෙන්න මම 16ක් දෙනවා. 3ක් අනිත් ඇප් වලට තමයි ඉතුරු ටික සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන මෙමරි කියලා එකක් තියෙනවා. මේක දෙන්න එපා. දැන් මෙහෙම දීලා ओकी कर ले वरना रीस्टार्ट कर ले इला बालन ने इतो कोड वैडे करना एहम ने ता देवनिक ऑप्शन ने का मितना थी ना बालन ने मितना अपी वीडियो के साइज से कानो एक अन्य मां के एचडी फुल एचडी आनो है इतिंग एचडी ना इटो वड़ा देखुने का डुकर मेरा हतरा गुने का अडू अडू नो तब इटे प्ले कर गाना पुरवा क्वालिटी एक नहीं क्वालिटी का अदाले विन्ने एडिट कर लदी खाला एडिट कर लेता हमारा क्वालिटी का अदाले विन्ने इतिंग वो लो एडिट करना वाना विन्ने में हतरंग एक वागे दाला एडिट कर ला बालना इतो पोटे लैग विन्ने एक नहीं ईटे पास थवा एक क्रम तीन ये था අපි එඩිට් කරන්න යන ඒරියා එක අපි හිතමුකෝ මෙන්න මේ වගේ ඒරියා එකක් එඩිට් කරන්න යනවා කියලා. මේ ඒරියා එක එඩිට් කරන්න කලින් අපි මේ ඒරියා එක සිලෙක්ට් කරලා ඉවර රෙන් කරගන්න පුළුවන්. ඒකට පුළුවන් ප්‍රීමියර් ප්‍රෝ වල තියෙන මෙතන වරහන් ලකුණු දෙකක්. මාක් ඉන් මාක් අවුට් කියලා තමයි කියන්නේ. මේකේ i එකයි o එකයි තමයි ෂෝට් කී එක දෙන්නේ. ඉතින් මට ඕනි අවශ්‍ය ඒරියා එක සිලෙක්ට් කරගෙන පළවෙනිවට කරන්න ඕනි වරහන් ලකුණු දෙක සිලෙක්ට් කරන එක. මේ ඒරියා එක මට එඩිට් කරන්න ඕයි නම් මම පළවෙනිවට මේක රෙන් කරනවා. सीक्वेंस वर्ल्ड घील अपने मेक रेंट्रन पूर्वा නැත්තම් මේක ෂෝට් කී එකක් තියෙනවා එන්ඩ කියලා. ඉතින් එන්ඩ එවුවහම මේ ඒරියා එක විතරක් අපිට රෙන් වෙනවා. ඉතින් මෙතන මේ රෙඩ් ඒරියා එකක් තියෙනවා. ඔයාලට පේනවා රෙඩ් කලර් එකකින් එදිලා තියෙන්නේ. ඉතින් මේ රෙඩ් කලර් එකෙන් තියෙන ඒරියා එක සාමාන්‍ය ප්ලේබැක් වෙන එක ටිකක් ඇද ඇද තමයි ප්ලේබැක් වෙන්නේ. ඉතින් මේ කහ වගේ තියෙනවා නම් සාමාන්‍ය ගොඩක් හොඳයි. දැන් මෙහෙම රෙන් කරාම මේක කොළ පාට වෙනවා. බලමු. දැන් බලන්න මගේ ඒරියා එක කොළ පාට වුණා. දැන් කිසි අවුලක් නැතුව ලැග් නැතුව ප්ලේ වෙනවා. හැබැයි මේ තුන්වෙනි ඔප්ෂන් එකත් වැඩ කරන්නේ නැත්නම් තව එකම එක ඔප්ෂන් එකයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ මේ ප්‍රීමියර් ප්‍රෝ ක්ලෝස් කරගෙන ඉවරලා යන්න PC මැනේජර් එකට. PC මැනේජර් නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න මේක ෆ්‍රී වෙන්නේ Windows ළමයි. මේක වීටා වර්ෂන් එකක් තියෙන්නේ. මේකට ගිහම මේක පෙන්න මෙමරි එක යූස් වෙන ප්‍රමාණය. මම සාමාන්‍ය වීඩියෝ එඩිටින් වලදී යද්දි සාමාන්‍ය 150ක වගේ මෙමරි එකක් තමයි යූස් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාගේ මේක 80 90 වගේ යනවනම් මෙතන බූස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ හෙල්ත් එක අපිට උනා චෙක් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් බූස්ට් කරගන්න පුළුවන්. බූස්ට් කරගත්තාම ගොඩක්ම අඩු වෙනවා. දැන් මගේ 40 වගේ තිබ්බ එක අඩු වුණා 30කට වගේ. 30කට 29කට වගේ අඩු වුණා. ඉතින් ඔයාගේ මෙහෙම බූස්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ටාස්ක් මැනේජර් ගිහිල්ලා ඔයා මෙතන මේ ස්ටාර්ට්අප් කියන එකේ බලන්න ඔයාගේ PC එක ඔන් වෙනකොටම ස්ටාර්ට් වෙන සොෆ්ට්වෙයාර්ස් මොනවද තියෙනවද කියලා. ඉතින් මගේ නම් ගොඩක් සොෆ්ට්වෙයාර්ස් මම ඩිසේබල් කරලා තියෙන්නේ. අනවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් තියෙනවා නම් ඩිසේබල් කරන්න. මෙතන මගේ තියෙන්නේ වෛරස් ගාඩ් එකයි මේ PC මැනේජර් වගේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර්ස් ටිකක්. ඉතින් මේ වගේ ඒවා වලින් ඔයාගේ PC එක ගොඩක් රන් වෙනකොට ප්‍රීමියර් ප්‍රෝ වගේ සොෆ්ට්වෙයාර්ස් වලට ගොඩක් හානි වෙනවා. ඉතින් ඒක කරලා බලන්න. ඉතින් මේ ක්‍රම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ වීඩියෝ එඩිටින් වලදී. RAM එක ගොඩක් ඕන වෙනවා. මම RAM මගේ RAM එක 20ක් වගේ දිනනවා. ඒ වුණාට මගෙත් ලැග් වෙනවා සාමාන්‍ය පැය 6ක විතර වීඩියෝ එකක් දාගත්තාම. හරි ඉතින් මම හිතන ඔයගොල්ලෝ ෆික්ස් කරගන්න ඇති ඔයගොල්ලෝන්ගේ ප්‍රීමියර් ප්‍රෝ එක කියලා. මම එඩිටින් වලට වීඩියෝස් හදලා දිනා, animation වලට වගේම manipulation වලට වීඩියෝස් හදලා දිනා. ඒවත් බලන්න. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බුමු.